දෙකක් විතර යනකොට අම්මා තාත්තා වචන දෙකක් වගේ එකක් කිව්වා. පස්සේ අවුරුදු දෙකමාරක් විතර යනකොට මෙයා ඒ වචන කතා කරන එක අඩු වුණා. ටිකක් කේක් යන ගතියක් වගේ ආවා. ඒ වගේ නිකන් සාමාන්‍ය ළමයි හැසිරෙන්නේ නැති විදිහට අමුතු විදිහට හැසිරෙන්න ගත්තා. රෑතිස්සේ හැරගෙන ඉන්න ගත්තා. නිදියන්නේ නැහැ, කරදර කරනවා, ගොඩක් කේන්ති ගන්නවා. කෑම කන්න කිසිම කෑමක් කෑවේ නැහැ. මේ බඩියර කොටත් අඬනවා. කිසිම දෙයකට කැමති නැහැ. කිසිම කෑමක් කෑවෙන්නේ අපිට කොහොමවත් යන්නවත් මේ විදිහක් තිබ්බේ නැහැ. අරගෙන ගියත් කෑම කොහේ වදියම් කන්නේත් නැහැ. ගෙදරකට අරන් ගියත් ඒ ගෙදරින් කිසිම කෑමක් දුන්නහම කන්නේ නැහැ. ඒ වගේ තමයි ඉන්නේ. පස්සේ අපිට අවුරුද්දයි මාස 7ක් වගේ යනකොට තේරුණා මෙයාගේ ලොකු අඩුපාඩුවක් මොකක් හරි තියෙනවා කියලා. කතා කරන්නේ නැති එකත් සම්බන්ධවත් එක. පස්සේ අපි ගිහින් ප්‍රයිවට් ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවා. මෙයා කිව්වේ නෑ, අවුරුදු දෙක වෙනකම් බලන්න පුළුවන්, තව පීරියඩ් එකක් තියෙනවා, මෙයාට කිසි ප්‍රශ්නයක් නෑ, ඒකින්ද ගෙදර අරන් යන්න කියලා. පස්සේ මම බලන්න ගියා, නෑ ඩොක්ටර්, මෙයාට වෙනම ෆීචර්ස් වගේක් තියෙනවා, මෙහෙම මෙහෙම කිව්වාම කිව්වා. අම්මට ෂුවර්ම නැත්තම් මම ලියලා දෙන්නම් හොස්පිටල් ගිහින් චෙක් කරන්න කියලා. ඒකල්ලා එදා අපි කලින් දවසේ රාගම හොස්පිටල් එකට තමයි ලිව්වේ. ගිහම එදා ඇත්තටම ඒ ඩොක්ටර් ඉන්නේ නැහැ. පස්සේ අපි එදා රස්තිය අරගෙන ආපහු ආවා. ඊළඟ දවසේ ආයි ටිකක් මෙයාට අවුරුදු මාස 8 වෙනකොට ආයි ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරලා ගියා. ඒ ඩොක්ටර් එතකොට කිව්වා මෙයාට මේ ස්නායු ප්‍රශ්නයක් තියෙනවා, මෙයා ටිකක් ප්‍රමාදයි අනිත් අයට වඩා, මෙයාට මුකුත් කරන්න බැරි වෙයි අනිත් අයට හා සමානව. ඒ කියන්නේ මේ වෝෙන්න එපා, මෙයා ගැන හිත හිත ඉන්න එපා. ඒ වගේ දෙයක් තමයි යාගෙන් අපිට ලැබුණේ. පස්සේ එතනත් ගොඩක් මේ වෙලා ඉඳි රැසලේ ඩිග්‍රීකට ලියන්නම් කියලා. ඒ ගියාට පස්සේ මෙයාගේ ඊජී පරීක්ෂණ, ENTM ගොඩාක් පරීක්ෂණ වගේ කරලා අන්තිම නිගමනයට ආවා. ඒ කට්ටිය මේ ඔටිසම් ෆීචර්ස් වගේ තමයි තියෙන්නේ, ඔටිසම් තමයි තියෙන්නේ කියලා. පස්සේ මම ඒකේ ක්ලිනික් ගියා. මාස 3ක් ගියා. ඔකුපේෂන් තෙරපි ගියා, ස්පීච් තෙරපි ගියා. එහෙනම් හැමදාම අපිට මේව කරන්න කියනවා. ගෙදර ඇවිල්ලා උපරිමෙන් කරනවා. නමුත් ඊළඟ දවසේ අපේ ඩොක්ටර් කියන්නේ කෙරිලා මදි, අම්මා කෙරිලා මදි. නමුත් පොඩි හින්දා හරියන්නේ ඉඳ තියෙනවා. නමුත් ලොකු වෙනකොට කොහොම වෙයිද? ඒ වගේ එකක් තමයි අපිට කිව්වේ. පස්සේ මට වුණා මෙයා කොහොම හරි හොඳ තැනකට යොමු කරගෙන මෙයාව හරියටම හදාගන්න. ලොකු මානසික පීඩනයකින් ඉඳි අපේ ගෙදර. ඇත්තම කිව්වොත් අපි ඉව්වේ නෑ, කෑවේ නෑ, බිව්වේ නෑ. ළමයා වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙලා දුක් විඳලා මානසික පීඩනයකින් ඉඳි. ඇත්තටම අපිට මුකුත්ම කර ගියා ගන්න අතක් තිබ්බේ නැහැ. අපේ දෙමව්පියෝන්නුත් හිතුවේ ඇත්තටම අපි දිහා තමයි වැරදියට බැලුවේ. මේ ළමයා ලොකු වෙනකොට මේක හරියයි, ඔයාලත් හැම දඟලන්න එපා, එහෙම තමයි ඔයාලා කිව්වේ. ළමයාව රස්තිය අඩු කරන්න එපා, එහෙම එහෙමෙන් කියලා. පස්සේ මම ගොඩක්ම බලලා ඉන්ටර්නෙට් එකේ ගිහින් සර්ච් කරනකොට මට ඇත්තටම මෙතන හම්බුනේ ඔසිහෝ ආයතනේ. එතකොට මේ මම බලලා එතකොට මේකේ පේරන්ට්ස් කමෙන්ට් තිබ්බා. ඒවා බල්ලි වෙලා මට ඇත්තටම ලොකු ආසාවක් ඇතිුණා. ඒවා දැක්කහම, ඒ වගේ දෙමව්පියෝ කතා කරනවා දැක්කහම අපේ පුතාවත් මෙයාගේ තාත්තට ගිහින් පුළුවන් කියලා හිතෙනකොට ඇත්තටම මට ලොකුම කැමැත්තක් තිබ්බා. මෙතෙන්ට දැක ගන්න, මෙතෙන්ට එන්න ඕනාවක් තිබ්බා. ඊට පස්සේ මහත්තයර කෝල් කරලා ගිහින් මේ මෙතනක් තියෙනවා, අපි කොහොම හරි බබා වරන් යන් කියලා. ඊට පස්සේ කෝල් කරලා සති දෙකක් ඇතුළත තමයි අපි ඇසෙස්මන්ට් වලට ගත්තේ. ඒ අර ගත්තට පස්සේ එදාවට පස්සේ ඩොක්ටර්යි මැඩම් කියපු වචන වලින් අපිට පුදුම ධෛර්යයක් ලැබුණේ. එදා නම් අමතක වෙන්නේ නැති මේ දවසක් ජීවිතේ කවදාකවත් මේ වගේ පන්නරයක් ලැබිලා නැහැ. අපේ ජීවිතේට හැමෝම අපිට කතා කරේ. කවදාකවත් මියාව හදන්න බැරි ළමෙක් ගන්නට තමයි කතා කරේ. ඔයාලගේ කරුණකට මේ ළමයා හම්බුනේ කියන තත්ත්වයෙන් තමයි කතා කරේ. කවුරුත් කවදාකවත් කිව්වේ නැහැ මියා හොඳ ළමෙක් හදාගන්න පුළුවන් කියලා. එදා අපි මෙතන ගත කරලා ගිය පැය දෙක, ඒ පැය දෙකේ පැය තුනේ අපිට එක තප්පරයක්වත් අහක දාන්න තිබ්බේ නැහැ. අපිට හැමදේම ජීවිතේ වටින දේවල් කියා දුන්නේ. ළමයා ගැන වුණත් අපිට කිව්වේ හැමදාම ඔයාලා මෙව වෙන්න එපා, මේක කර්මයක් නෙමෙයි, මේ වගේ ළමෙක් හදාගත්තොත් අරුමයක් තමයි වෙන්නේ කියන එක තමයි දුන්නේ, පණිවිඩය දුන්නේ අපිට. එදා අපිට ඇත්තටම ලොකුම සතුටක් දැනුනේ ඔටිසම් ළමෙක් කියන්නේ කවුද කියන එක අපි එදා තමයි දැනගත්තේ. ලොකු පන්නරයක් ලැබුණ ජීවිතේට, ලොකුම අම්මා තාත්තගෙන්වත් නොලැබෙන්නේ නැත්නම් ලොකු ජීවිතේට ලොකුම පන්නරයක් තමයි එදා නම් ලැබුණේ. ඒ ධෛර්යය හින්දා තමයි අපි එදා ඉඳන් වැඩ කරා. හොඳට ඩොක්ටර්යි මැඩ්ලා හරිනු කරුණාවන්තයි. අපිට කවදාකවත් සල්ලි ප්‍රශ්න වලදීවත් එනකොට අහන්නේ කවදාකවත් සල්ලි ගෙනවනේ. හැමදාම කිව්වේ අම්මා සල්ලි නෙවෙයි අපිට බබා ඕනේ, බබාගේ ජීවිතේ අපිට ඕනේ, අපිට බබා ගෙනන්න දෙන්න කියලා. අපට කියන්නේ බබා හැමදාම කිව්වේ දැන් මෙතෙන්ට ආවට පස්සේ බබාට මේ අම්මයි තාත්තයි වෙන්නේ අපි කියලා. ඇත්තටම කියනවා බබාට විතරක් නෙවෙයි අපිටත් අම්මයි තාත්තයි වෙන්නේ. ඒ ගැනල්ලා මෙහි ඊට පස්සේ අපි
සතියකට දෙපාරක් ට්‍රීට්මන්ට් වලට ගෙන්න කියලා කිව්වා ගෙනාවා. අපේ කොච්චර ආර්ථික ගැටලු තිබ්බත් ඒ ගහමුවේ කිසි දෙයකට අපිට මැඩම්වත් ඩොක්ටර්වත් කිසිම ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. හැමදාම කුගේ බබා ගේන බබා ගේනම පුළුවන් තරම් ගේන්න හැමදාම අරගෙන එන්න එහෙම තමයි කිව්වේ. මේ අපිට කිසිම බලපෑමක් වුණේ නැහැ. සල්ලි ප්‍රශ්න ඒවට මේවට ලොකුවට අනිත් තැන්වල මුලින්ම බලන්නේ සල්ලි අරගෙන තමයි අපි ඇතුළට දාගන්න. කවදාකවත් ගිහින් අපිට එහෙම කරේ නැහැ. මනුස්සකමතින් උපරිම මේ මිනිස්සු දෙන්නේ කියලා තමයි කියන්නේ තියෙනවට ඇත්තටම. ටෙස්ට් ට්‍රීට්මන්ට් වල සල්ලි දෙකක් ගෙනාවා. පුතා මේ ගේනකොට ඇත්තටම ඉඳ ගන්නවා කියන්නේ මොකද්ද කියලාවත් ඇත්තටම දැනගෙන ඉන්නේ නැහැ. කිසිම තේරුමක් තිබෙන්නේ නැහැ අපේ පුතාට. කෑම බීමක් කෑවේ නැහැ. නමුත් මේ ඇසෙස්මන්ට් එකේ ඉඳන් ගෙනිච්ච දවසේ ඉඳන් ලොකුම වෙනසක් දැක්කා ළමයාගේ. ඊට පස්සේ යා ඉඳගෙන ඉඳ පුරුදු වුණා තනියෙන් කොහේ හරි ගියාම. නැත්තම් කවදාකවත් අපි ඔඩොක්කුවකත් ඉඳගෙන ඉඳලා නැහැ ජීවිතේ කවමදාකවත්. මේ ඊට පස්සේ දෙවනි ට්‍රීට්මන්ට් එකට ආපු දවසේ මෙතන මගේ ළඟම ඉඳගෙන ඉඳ එදා මටම ඇත්තටම පුදුම හිතුණා මෙයා මෙහෙම වුණාද කියන එක ගැන. ළමයාගේ ලොකුම දියුණුවක් තමයි අපි දවසින් දවස දැක්කේ. යා ඊට පස්සේ මෙහෙ එනකොට කතා කරේ කියන්නේ යා එකම එක වචනයක් කිව්වේ හප්පා කියන වචන විතරයි කිව්වේ. කිසිම දෙයක් කතා කරේ නැහැ. ඊට පස්සේ අපිට අම්මා තාත්තා ගැන කතා කරන්න ගත්තා. එයාට පෙන්වන පෙන්වන දේ කියන්න ගත්තා. මෙහෙ ඇවිල්ලා ගියාට පස්සේ යා මෙහෙ ඉගෙන ගන්න වචන අපිට ගෙදර කියන්න ගත්තා. ඊට පස්සේ හැමදේම මෙයා පින්තූර පොත් බලනවා, ඒවා අපින් අහනවා, එයා පෙන්වනවා, එයා දන්න දේ කියනවා. ඒ වගේ ලොකු මේ දියුණුවක් අපි දැක්කා ළමයාගේ. කෑම බීම සම්බන්ධ වුණත් එයා කවදාකවත් බත් එක කැමැත්තෙන් කන්නෙත් නැහැ, හපලා කන්නෙත් නැහැ. එයා කරේ මං එයාට වෙනමම උයනවා. ඒ උයලා කොහේ හරි යනවනම් ඒත් එහෙමයි එයාට වෙනම කෑම අරගෙන යනවා. ඒකල් ඉවර වෙලා එයා කෑම එක කන්නේ කවදාකවත් උගුරටම දැම්මම ගිලිනවා. නමුත් මෙහෙ ඇවිදින් දවස් දෙකක් වගේ ගියාට පස්සේ එයා හොඳට ගෙදර ගිහින් කෑමක් කන්න පටන් ගත්තා. මට දැන් කිසිම කෑම ප්‍රශ්නයක් නැහැ. එයා දෙන කෑම ඕනම දෙයක් කනවා. ඒ අතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය ඕන තැනක මට අරගෙන යන්න පුළුවන් බය නැතුව ළමයා ඕන දෙයක් කනවා. කෙසෙල් ගෙඩියක් වුණත් කවදාකවත් පළතුරු ගෙඩියක් අතින්වත් අල්ලන්න කැමති නැහැ එයා. දැන් ඒ වුණාට අපි මේස උඩ තියලා තියද්දි එයා අරගෙන ඇවිල්ලා හිටන් ගෙනල්ලා අපිට කියනවා මේක සුද්ධ කරලා දෙන්න කියලා. කිව්වාම ඇත්තටම එයා ඒක තනියෙන් කනකොට පුදුම සතුටක් දැනෙන ජීවිතේ මම කවදාකවත් හිතුවේ නැහැ අපේ පුතා කවදාකවත් තනියෙන් මේ වගේ දෙයක් කරයි කියලා. ඇත්තටම මෙතෙන්ට ආවට පස්සේ ඒ වගේ ලොකුම දියුණුවක් දැක්කා එයා. හොඳටම හොඳයි. දැන් මට කියන්න දෙයක් නැහැ. ඇත්තටම ඩොක්ටරයි මැඩම්ටයි මට කියන දේ අනේක වාරයක් පින් සිද්ධෙනවා. ආත්ම ගානකට මේ පින යනවා. පිටත් ජීවිතේ දුන්නේ මේ ඔසිල්මෝයිකින් කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපි හැමදාම කියේ බබාට ජීවිතේ දෙන්නේ මෙතනින්. බබාට විතරනේ අපිටත් ජීවිතේ දුන්නේ මෙතනින්. ඇත්තටම පුතා දැන් පොත්පත්වල වැඩ කරනවා. යාට පාට කරන්න කිව්වම තේරෙනවා. යා කරන්න කිව්වම මේව කරනවා. එයා අකුරු අඳුරනවා. ඉංග්‍රීසි අකුරු දැක්කත් ටක් ගාලා කියනවා. සිංහල අකුරු කියනවා. වචන ඕන එකක් කියනවා. දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් කොහේ වුණත් ගෙනිච්ච කවුරුත් කියන්නේ නැහැ. ළමයා කිසිම අඩුපාඩුවක් කියන්නේ නැහැ. ළමයා හොඳයි කියලා තමයි කියන්නේ. මේ අපි මෙහෙට ගේනකොට වුණත් හැමෝම කිව්වේ ඔක හොඳ හරියයි දැන්නේ. ඔක හොඳ කරන්න බැරි ලෙඩක්. ඕ නිකන් අපරාධයක් කරන්න කියන තැන තමයි ගියේ. නමුත් අපි කවදාකවත් එහෙම හිතුවේ නැහැ. මොකද අපිට එතකොට අපේ ඔළුවේ මැඩනුයි ඩොක්ටර් එදා අපි ආව දවසේ මේක අයින් කළා තිබෙනවා. ළමයා යහමාර්ගයට ගන්නවමයි අනිවාර්යෙන් ළමයට ජීවිතේ දෙනවා. අනිවාර්යෙන් අලුත් ළමයෙක් උපදිනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. අපි ළමයා බාර අරන් තියෙන්නේ කියලා හැමදාම අපිට කිව්වේ ඔයාලා සතුටින් ඉන්න, අම්මයි තාත්තයි සතුටින් ඉඳියොත් තමයි දෙවියන් වහන්සේ වුණත් ඔයාලට විශ් කරන්නේ. හැමදාම සතුටින් ඉන්න, ළමයා ගැන විතරයි ධෛර්යමත් වෙන්න, මහන්සි වෙන්න. ඔයාලා අපි ඔයාලත් එක්ක ඉන්නවා. අපි පවුලේ අය වගේ හැමදාම එකට ඉමු. ඒ වගේ දේවල් තමයි කිව්වේ. හැමදාම පුතාගේ ඇසෙස්මන්ට් මේ ට්‍රීට්මන්ට් වලින් පස්සේ වුණත් අපි මේ ඇතුළට ඇවිදින් මේ කතා කරන හැමදාම අපි එනවා. අපි අනිත් අයකට වඩා අපි හැමදාම මෙහි ආවා මැඩම් එක්කලා කතා ගන්න තියෙන ආසාවටම ඩොක්ටර්ත් අපිට නිතරම හම්බ වෙනවා. ඒ ඇවිල්ලා මැඩම් එක්කලා කතා කරලා යන විනාඩි 10-15 අපිට එක තප්පරයක්වත් අහක දාන්න නෑ. අපි හැමදාම ගෙදර ගිහින් ඒවා තමයි කතා වෙන්නේ. අපිට අද මැඩම් මෙහෙම කිව්වා නේද, මෙහෙම කරමු නේද. අපි ඇත්තටම මේ කියා දීපු මාර්ගය අපි ඒ විදිහටම ගියා. ඒකින් අපි ළමයාව ඇත්තටම ලොකු දියුණුවක් ලබා ගන්න ළමයා හදාගත්තා. දැන් ඇත්තටම යා සාමාන්‍ය ළමයෙකුට වඩා හොඳට ඉන්න, කොහේ හරි ගියත් ඉන්න කිව්වොත් ඉන්නවා. තියාගන්න බැරි කමක් නැහැ. කිසිම මේ යාගේ මුරණ්ඩු ගතියක් නැහැ. කෑම ප්‍රශ්න වල සම්බන්ධ මුකුත් නැහැ. වචන වුණත් යා කියන එක කියනවා. කිසිම එකක් නැහැ. දැන් කවුරුත් දැක්කොත් මෙයාට ලෙඩක් තියෙන ළමෙක් අඩුපාඩුවක් ළමෙක් කියලා කියන්නේ නැහැ. අපිට දැන් නර්සරියට දාන්න කිසිම ප්‍රශ්නයක් වුණේ අපිට නර්සරි ටීචර්ටවත් කියන්න ඕනේ නැහැ මෙයාට මේ මෙහෙම ආබාධයක් තියෙන ලෙඩක් තියෙන ළමෙක් කියලා. එයා ඒ තරම් මේ සාමාන්‍ය තත්ත්වෙටම ඇවිල්ලා තියෙන්නේ. දැන් කිසිම මෙවුවක් නැහැ. හැමදාම ඉතින් ප්‍රාර්ථනා කරන්නේ ඩොක්ටර්ටයි මැඩම්ටයි දීර්ඝායුෂ ලැබිලා අපේ ආයුෂත් තරම් මේ වගේ මල්කෙකුත්
ළමයි ඉන්නවනම් ගිහින් ඇවිල්ලා ජීවිතේ දෙන්න, ජීවිතේ ලබා ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මෙතෙන්ට එන්න ඔසිල් මහායතනය කියන්නේ මානසිකව විඳවැටලා ඉන්න අපිටත් ලොකු ශක්තියක්, ධෛර්යයක්. ඇත්තටම මම නම් මෙතනින් කවදාවත් යන්නත් කැමති නෑ. මට ඒ තරම් ලොකු බැඳීමක් මෙතන තියෙන්නේ. මම ඇත්තටම නිවාඩු ගානක් ගෙදර ඉන්නොත් මම දැන් කැමති නෑ ඉන්නත්. ඒ තරම් ලොකුවට මට මෙතන මට මැඩම්ගේ වචන ලොකු ශක්තියක් වෙලා තියෙන්නේ. මගේ අම්මා තාත්තගෙන් මට ලැබෙන්නේ නැති තරම් ලොකු ධෛර්යයක් මට ඒ වචන ටික හැම වෙලේටම මට කියනවා, මෙහෙම කරන්න අම්මා, මෙහෙම කරන්න, මෙහෙම කරන්න කියලා. ඒ මාර්ගෝපදේශය මට ජීවිතේ කවදාකවත් මම හිතන්නේ ඉස්කෝලේ යන කාලේ ලැබුණාට පස්සේ ලැබුණමයි මට ඒක. ඒක මම ජීවිතේ කවදාකවත් අමතක කරන්නේ නැහැ. දෙවියන් හා සමානව වඳින්න පුළුවන්. අපි ඇත්තටම නොකෙනේ දෙවියන්ට වඳිනවා. ඇත්තටම සියසින් දැක ගන්න ඕන එන්න ඇවිදින් බලා ගන්න මේ ඉන්නේ ડોක්ටර් මැඩ්ලි කියන්නේ දෙවියෝගේ දෙන්නේ තමයි කියලා කියන්න තියෙන්නේ. මට ඇත්තටම හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මගේ ළමයා මගේ තාත්තට කියන දුන්නාට වසන්ත සේතුළු මේ ඇතර තේකක් හදන හැමෝ කෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. ලොකු කැපකිරීමක් කරලා ලොකු ටීම් එකක් විදිහට එකව වෙලා තමයි මේ වගේ කරන්නේ. ළමයි වෙනුවෙන් කරන කැපකිරීම අපි දකින ඇත්තටම අපිට වෙන කිසිම තැනකින් ලැබෙන්නේ නැහැ. අම්මා තාත්තා කෙනෙක්වත් ළමයිකට දක්වන්නේ තරම් ලොකු කැපකිරීමක් මම කරලා කරනවා. මට ඉතින් කියන්න තියෙන්නේ සියක් ආයුළම අපේ ආයුසත් ලැබුණ අපරත් වඩා කල් ජීවත් වෙලා මේ වගේ ළමයින්ට අනාගතය දීලා අනාගතේ මල්කෙකුට කුබුදු ආලන්න වාසනාව, ශක්තිය, ධෛර්යය ඔබ දෙකොලටම ලැබෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි.